ඔබතුමා දන්නවා කෙරවල පිටියේ කුණු ගොඩ ගැහිලා ගොඩ ගැහිලා මෙතනින් එහාට කුණු බාර ගන්න එක නතර කරලා තිබෙනවා. දැන් කොළඹ කුණු එකතු කරන්නේ නැහැ. විශේෂයෙන් මේ කෙරවල පිටිය අද මතුවලා තියෙන ප්‍රශ්නය සඳහා දෙන විසඳුම කුමක්ද කියලා මම දැනගන්න කැමතියි. ඒ ස්ථානයේ ඒ ධාරිතාව ඉක්මවා ගිහින් තියෙනවා. ඒ නිසා ගිය වසරේ සැප්තැම්බර් මාසෙදී අපි කොළඹ නගර සභාවට දැනුම් දුන්නා විකල්ප ස්ථානයක් හොයාගන්න ව්‍යාපෘති දෙකක් එනවා. එකක් කෙරවල පිටියේම කසලින් විදුලිය නිපදවන ව්‍යාපෘතියක් නිර්මාණය වෙනවා. ඒක මේ අවුරුදු නොවැම්බර් මාසෙදී ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම తాවකාලිකව පළවෙනි පියවර අවසන් වෙනවා අරුවක්කාරු කසල රඳවණේ කියලා. කෙරවල පිටියේ තවදුරටත් කසල පවත්වාගෙන යන්න බෑ. ඒ ප්‍රදේශයට බලගතු පරිසරික ප්‍රශ්නයක් සිදු වෙලා තියෙනවා. ඒ නිසා කොළඹ නගර සභාව දැන් කළ යුත්තේ අපි විධිමත්ව හදලා තියෙන අරුවක්කාරු කසලංගණයට කසල ගෙනවිත් බාර දෙන්න. කොළඹ නගර සභා සීමාව තුළ තිබෙන කුණුවලට මේ දවස් කීපේ ඔබතුමාලා මොකද කරන්න හදන්නේ? ඉක්මනින් බලනවා කොළඹ නගර සභාවත් වනාතවිලුව ප්‍රාදේශ සභාවත් එකඟතාවයකට අරගෙන මේ ප්‍රශ්නේ निराකරණය කරන්න මේ දින කීපය ඇතුළත. ඊයේ අතිගරු ජනාධිපතිතුමා කිව්වා මුතුරාජල් ප්‍රදේශය දේශපාලඥයන් විසින් කුණු ගොඩක් කරලා තියෙනවා කියන එක. මේ කුණු ටික කවදද ඔතනින් අයින් කරලා ඒ කසල කළමනාකරණය කරන්නේ කියන එක අහනවා. අපි ඒ කටයුතු తాවකාලිකව අපි නවත්තලා තියෙනවා කොළඹ නගර සභාවේව. නමුත් වත්තල ඒ වගේම කැලණිය ආදී ප්‍රදේශවල ප්‍රශ්න තාම විසඳිලා නැති හින්දා අපි ඒවට ඉඩ දීලා තියෙනවා ලබන මාර්තු මාස වෙනකන්. ලබන මාර්තු මාසෙදී දුම්රිය මගින් කැලණියේ වනවාසල සිට කසල අරුවක්කාරුවට ගෙන යාමේ සම්පූර්ණ ව්‍යාපෘතිය අවසන් වෙනවා. ඒවා අපි ඉවත් කරලා ඉදිරි මාස කීපය ඇතුළත ඒ ස්ථානයේ ප්‍රතිෂ්ඨාපනය කරනවා. මේ අතර උසස් පෙළ ජීව විද්‍යා විෂය නිර්දේශය පිළිබඳවද අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා. ජීව විද්‍යා උසස් පෙළ සිංහල මාධ්‍යයේ සහ ද්‍රවිඩ මාධ්‍ය සිසුන්ට එම භාෂාවලින් දීලා නැහැ විෂය නිර්දේශයේ සමහර කොටස් ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණයි පළ කළේ කියලා අද අවාසනාවන්ත විදියට අද තමයි ජීව විද්‍යා උසස් පෙළ විභාගයේ පැවැත්වෙන දවස. දැන් මීට මාසයකට පෙර අධිකරණ ඉදිරියේ ගුරුවරු 357ක දිවුරුම් ප්‍රකාශ සහිතව මේ ජීව විද්‍යා විෂය නිර්දේශයේ ගැටලු පිළිබඳව නඩුවක් පැවරුවා. ගරු කථානායකතුමනි, අධිකරණ ඉදිරියේ නඩු පැවරූ පමණින් ගැටලුවක් තිබේද කියලා කියන්න බෑ. අධ්‍යාපනයේ නවීකරණය වෙනකොට විටින් විට විෂය නිර්දේශ වෙනස් කරනවා. එතකොට යම් යම් ගුරුකුල තියෙනවා. 2015 අපි එනකොට ගුරුකුල හදාගෙන ඉන්නවා. ඒගොල්ලෝ පොත් ලියන්නෙත් ඒගොල්ලෝ තමයි විෂය නිර්දේශය හදන්නෙත්. මේවා යාවත් කාලින වෙන්න දෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ දින වකවානුව එක ගරු මන්ත්‍රීතුමා දීලා තියෙනවා කවද්ද මාර්ග උපදේශන දුන්නේ, කවද්ද බෙදා හැරියව, කවද්ද පුහුණු කරේ. මේ පිළිබඳව වැරදක් තියෙනවා නම් ඔබතුමා මට පාසලත් එක්ක දෙන්න. මෙන්න මේ පාසල්වල මේ වෙනකොට හම්බුලා නැහැ කියලා මම ඒ පිළිබඳව විමර්ශනයක් දාලා පියවර ගන්න. මේ විෂය සම්බන්ධයෙන් ඒ ගැටලු निराකරණය කළා තියෙන අපිට බෑ ටියුෂන් වලට ඕන ආකාරයට හෝ එහෙම නැත්නම් ගුරුවරුන්ට උගන්වන්න ලේසියට අනුව විෂය නිර්දේශ හදන්න බෑ.